අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් දවසේ උණුසුම් සිදුවීම එක්කට ඔබට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිංහ රාජ්‍යයටම ගොස් විපක්ෂයට ඇත්ත කියා දෙයි ලබන අවුරුද්ද අවසන් වෙන්න කලින් දුප්පත් කමින් එලියක් නැති හැම ගයක්ම එලිය කරන්න ඇමති ඩල සූදානමින් පුරන් කුඹුරු වචනීය කෘෂිකර්ම ශබ්දකෝෂයෙන් ඉවත් කරනවා ඇමති මහින්දානන්ද පොරොන්දුවක ලබන සඳුදා දොරටු ඇරෙන බස්නාහිර පාසල් වලට අලුත් චක්‍රලේඛයක් සුවස් ඇලේ නැව හිර වෙයි තෙල් හිඟයක් ගැනත් වියක් ඇති වෙයි ලබන අවුරුද්ද වෙනකොට දුප්පත්කම නිසා විදුලි පහසුකම් ලබා ගන්න බැරුව තියෙන එකම නිවසක්වත් නැති තත්ත්වයට පත් කරනවා කියලා ඩලස් අලහප්පිරුම අමාත්‍යවරයා පොරොන්දුවක් දුන්නා. 2030 අවුරුද්ද වෙනකොට අපේ ජාතික විදුලි බල පද්ධතියට 70%ක පුනර්ජනනීය බල ශක්තියක් එක් කරන්න අවශ්‍ය වැඩිපුරවල ක්‍රියාත්මක කරලා තියෙනවා කියලත් දුමින දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. දැයට එළිය ගමට බලය සංකල්පයේ යටතේ දිවිනේ තෝරාගත් ට්‍රාන්ස්ෆෝමර් 7000ක් ආශ්‍රිතව සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. එහි පළමු පියවර යටතේ ඉදිකරන බලාගාර 880ක් වෙනුවෙන් ටෙන්ඩර් පත් කැඳවීමට අද දින පියවර ගෙනුණා. පළමු පියවර යටතේ ඉදිවන මෙම බලාගාරවලින් මාස 7ක් වැනි කාල සීමාවක් තුලදී විදුලි බලය ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට නියමිතයි. අපි අඳුනගෙන තියෙනවා මුළු රටේම 99862ක් විදුලිය රහිත නිවාස තිබෙන බව. ඒ නිසා අපේ බලාපොරොත්තුව 2022ට ඉර උදා වෙනකොට මේ රටේ දුප්පත්කම නිසාවෙන් විදුලිය නැති කිසිම නිවසක් තියෙන විදියක් නැහැ. ඒ නිසා මේ දැයට එළිය දැයම එළිය කරමින් මම විශ්වාස කරනවා මේ රට පුරාම මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. වර්තමාන ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා 2030 වෙනකොට 70%ක් පුනර්ජනනීය බලශක්තිය විදුලි බල පද්ධතියට එක් කරගෙන මේ රටේ ආර්ථිකයට මහා ශක්තියක් පුනර්ජනනීය බලශක්තිය හරහා ලබා ගන්න. අද අපි මේ ආරම්භ කරපු ගමට බලාගාරයක් කියන ව්‍යාපෘති හරහා ගමට බලාගාර 7000ක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා 2021 22 23 කියන අවුරුදු තුන තුළ. ඒ අනුව මම හිතන්නේ මේක අවසාන වෙනකොට මෙගාවට 700ක් ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. එහෙමනම් එක ව්‍යාපෘතියක් හරහා පමණක් අවුරුදු තුනක් තුළ අපි සැලසුම් කරනවා අවුරුදු 10කට 15කට 20කට එකතු කරපු ප්‍රමාණයට වඩා දෙගුණයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න. ඒ වගේම බලාගාර 7000ක් කියලා කියන්නේ අමතර රැකියා තවත් අතිවිශාල ප්‍රමාණයක් මේ ව්‍යාපෘති හරහා නිර්මාණය වෙනවා. වෙනුරේ කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩවම ක්‍රියාත්මක වෙද්දී ඇස්ට්‍රා සෙනකා එන්නත ශ්‍රී ලංකාවට දිගටම ලබා දෙන්න ඉන්දියාව එකඟතාව පළ කරලා තියෙනවා. ඔව් අනේ මේ අතරේ අද දවසේත් අපේ රටින් කොරෝනාවට ගොදුරුණු 163 දෙනෙකු හමු වෙලා තියෙනවා. ඒ වගේම කොරෝනාව හේතුවෙන් තවත් 3 දෙනෙකු ජීවිතයෙන් අද සමුගත්තා. මෙදක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 91181ක් ඉන් 2746 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 410ක් අද දිනේ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 251 දෙනාද සමගින් මෙදක්වා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 87881ක් අද දිනේ තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 557ක්. ත්‍රිවිධ හමුදාවේ පාලනය යටතේ පවතින මධ්‍යස්ථාන 91ක් තුල 8740 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටනවා. ඊයේ දිනය තුල මෙරට DPCR පරීක්ෂණ 7350ක් සිදු කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර ඊයේ දිනේ වන විට පුද්ගලින් 856327 දෙනෙකුට ඇස්ට්‍රා සෙනකා එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනකා එන්නත අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව තීන්දුව කර ඇති බවට ඇතැම් විදේශ මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
හැබැයි මේ වනතෙක් නිල වශයෙන් ශ්‍රී ලංකාවට එහෙම දැනුම් දීමක් කරලා නැහැ. අපට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 1264000ක් ලැබිලා තියෙනවා. අපේ අතේ දැනට එන්නත් මාත්‍රා 104ක් තියෙනවා. අප්‍රේල් 10 වෙනිදායින් පස්සේ තමයි ලංකාවේ දෙවනි මාත්‍රාව ලබා දිය යුතු වන්නේ. මැයි මාසේ අන්තිම වෙනකන් දෙවනි මාත්‍රාව ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. මේ වෙනකොට ඉන්දියාව සමග අප රාජතාන්ත්‍රික හැටියට මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. නිල නෝන හැටියට අපිට දැනුම්වත් කරලා තියෙනවා. තවත් මාත්‍රා 105ක් ශ්‍රී ලංකාවට ලබා බස්නාහිර පළාතේ රජයේ පාසල් වගේම අනුමත පෞද්ගලික පාසල් වලත් මේ දක්වා ආරම්භ කරපු නැති සියලුම පන්ති ලබන සඳුදා ආරම්භ කරන්න තීරණය කළා. ඒ වෙනුවෙන් අලුත් චක්‍රලේඛයකුත් නිකුත් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව බස්නාහිර පළාතේ සියලුම පාසල් වල මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි වල අධ්‍යන කටයුතු ලබන සඳුදා ආරම්භ කළ යුතුයි. යම් ප්‍රදේශයක් හුදකලා කළහොත් අදාළ කාල සීමාව ඉක්ුත්වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් తాවකාලිකව වසා දැමිය යුතු වෙනවා. පාසල් ආරම්භ කළ වහාම විභාග සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමේ යෝග්‍ය නොවන බව එම චක්‍රලේඛයෙන් අවධාරණය කර තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ලබන පස්වන්දා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 20 වෙනිදා මෙම පාසල් ආරම්භ කිරීමටයි මීට පෙර තීරණය කර තිබුණේ. කෙසේ වුවද දිවයිනේ සියලු පාසල්වල පළමු වාරයේ අධ්‍යන කටයුතු අප්‍රේල් 9 වෙනිදා අවසන් වන අතර දෙවන වාරයේ සඳහා පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් 19 වෙනිදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. සිංහරාජය ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා. පරිසරය ගැන මීට පෙර කවදාකවත් කතා නොකළ අයත් සිංහරාජයත් එක්ක මතු වෙලා ඉන්නවා. ඒ කොහොම වුණත් සිංහරාජයේ ඇත්තටම වන විනාශයක් වෙලා තියෙනවද කියලා හොයලා බලන්න ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අද ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. සිංහරාජ වනාන්තරයේ දෙවන්ත වන විනාශයක් සිදුවන බවට පසුගිය දිනවල මාධ්‍ය කිහිපයකින්ම සමාජ මාධ්‍යවලද වාර්තා කර තිබුණා. ඒ පිළිබඳ බොහෝ පරිසර සංවිධාන හඬ නැගීමට පටන් ගත්තා. මෙහි ඇත්ත තත්වය දැක බලා ගැනීම සඳහායි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස අදාළ ප්‍රදේශයේ සංචාරය කළේ. මන්ත්‍රීවරුන් 11 දෙනෙකු මෙම සංචාරයට සහභාගී වුණා. සිංහරාජ රක්ෂිතයාවට ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුවන ස්ථානවලටද මෙම මන්ත්‍රීවරුන් ගමන් කළා. එම අවස්ථාවට අදාළ රාජ්‍ය නිලධාරීන්ද එක් වුණා. එක පුජ්‍යලක ඉඩමක් කියලා දිසාවන් නිලධාරිතුමාම අපට දැනුම් දීලා ආපු ලිඛිත ලියුමක් තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපේ ග්‍රාම නිලධාරිතුමා වෙන මේ වසමේ එතුමත් කියනවා මේක පුජ්‍යලක ඉඩමක් කියලා. අද මෙතෙන්ට ආවට පස්සේ අපිට තේරෙනවා මේක සම්පූර්ණ බොරු කතාවක් කියලා. වනසන්නහාරය කියලා විපක්ෂ කට්ටිය පෙළපාලියනවා. අඩුගාන විපක්ෂයක් කෙනෙක් වෙතට ඇවිල්ලා බැලුවද මේක නිරීක්ෂණය කරාද? ජනතාවගෙන් ඇහුවද? එන්න ඇවිල්ලා මේ අපි වගේ ඇවිල්ලා නිරීක්ෂණය කරලා බලන්න කියන්නේ. ඉතින් ඇත්තට මේ ඉඩමට එහා පැත්තේ තියෙන්නේ සමගි ජනබලයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සංවිධායකතුමාගේ ඉඩම. ඉතින් ඇත්තටම හත් දෙයියනේ බැරි වුණාද මේ සංවිධායකතුමාට කියන්න ඒ වගේ මේ විපක්ෂ නායකතුමාට ඇවිල්ලා මෙතන බලන්න කියලා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. මේ පුංචි දරුවෝ යොදාගෙන මේ කරන විගඩම සම්බන්ධයෙන් අනුර කුමාර් දිසානායක මහත්තයාත් කටපුංචි කරගෙන පාර්ලිමේන්තුවේ හරි හයියෙන් කෑ ගහන මිනිස්සයා. ඉතින් අපි එතුමාලාට විවෘතව අපි ආරාධනා කරනවා. අපි තුමාට මෙතෙන්ට ඇවිල්ලා
මේ කරන බොරුව බලලා රටර මේ ඇත්ත හිරි කරන කියන කාරණේ තමයි අපි කියන්නේ. විවිධ වමනා එපාකම් ඉෂ්ට කරගන්න හදන දේශපාලන හස්තයන් වලට අසු වෙන්න එපා කියන එක තමයි ජනතාවට කියන්න තියෙන මෙතන කිසිඳු වන විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. අපි කණ්ඩායම සියලු දෙනා ස්පනා අපිට දැක්කා. විවිධ වමනා එපාකම් ඉෂ්ට කරගන්න හදන දේශපාලන හස්තයන් වලට අසු වෙන්න එපා කියන එක තමයි ජනතාවට කියන්න තියෙන මෙතන කිසිඳු වන විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. අපි කණ්ඩායම සියලු දෙනා ස්පනා අපිට දැක්කා. අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ වගේම සජීත් ප්‍රේමදාස මැතිතුමාලා මේ කරන මහා බොරුව මහාම නතර කරන්න ඒ වගේම පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න මේ රටේ දරුව පාවිච්චි කරන්න එපා කියලා ඉල්ලා හිටනවා පුරන් කුඹුරු කියන වචනය කෘෂිකාර්මික ශබ්දකෝෂයෙන් ඉවත් කරමින් පුරන් කුඹුරු අස්වද්දන ජාතික ක්‍රියාන්විතය ආරම්භ කරනවා දොම්පේ පහුරුවෙල ගල්වලකොඩ වෙල්යායේදී පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ආරම්භ කරුනේ අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා අක්කර 140ක් පුරා පවතින මෙම වෙල්යාය වසර 40ක පමණ කාලයක සිට පුරන්වයි පවතින්නේ පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් මෙරට පවතිනවා ඒ අතරින් කුඹුරු අක්කර 28000ක් ගොවිජන සේවා බල ප්‍රදේශ 320කදී අස්වැද්දීම අද ආරම්භ කෙරුණා පුරන් කුඹුරු අක්කරයක් අස්වැද්දීම වෙනුවෙන් රුපියල් 25000ක පොලී රහිත ණය මුදලක් ලබා දෙනවා අපේ බලාපොරොත්තුව අපේ රටේ පුරන් කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කෘෂිකාර්ම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව තමයි මේ ශබ්ද කෝෂයෙන් මේ පුරන් කුඹුරු ගෙනක ඉවත් කරන්න සියලු භූමි වගා කරන්න ඒක තමයි අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒ නිසා අපේ ආණ්ඩුවක් යටතේ අපි කිසිසේත්ම කුඹුරු මුරවන්න ඉඩ දෙන්නේ නැහැ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙරට පාලනය කිරීමේදී ගන්න තීන්දුව තීරණවල පිටරට වලින් ගෙනල්ලා අපේ මිනිසුන්ගේ කන්න දෙන ප්‍රතිපත්තිය කොහෙත්ම සඳහන් නැත ඒක සඳහන් නොවන නිසාම තමයි අපේ දේශීය ගොවියගේ ගොවියා කෙරෙහි දැවැන්ත විශ්වාසයක් තියෙන නිසාම තමයි අද මොනතරම් අපහසු වුණත් මේ මහා දැවැන්ත ජාතික වැඩපිළිවෙල ආරම්භ කරන්න අවශ්‍ය සියලුම ප්‍රතිපාදන ලබා දෙමින් ඉතිහාසයේ වැඩිම අමාත්‍යාංශයකට වෙන් කරන ප්‍රතිපාදන මුදල කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කරන්න අපේ නායකයා තීරණය කරයි මේ අතර එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරිවෙළඳ සැල් සතුස සහ සමුපකාර වෙළඳ සැල් වලට ලබන පළමුවන්දා සිට රජයේ මිලට සහල් ලබා දීමට පියවර අරන් තියෙනවා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 93කටත් සුදු හා රතු කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 95කටත් අලෙවි කිරීමටයි පියවරගෙන තිබෙන්නේ බස් නැවතුමත් ලෝකයට යා කරමින් සුහුරු බස් නැවතුම්පල 3000ක් ඉදිකරන රජය පියවර අරන් ඒ වැඩපිළිවෙලේ සමාරම්භයේ රාජකීයෙන් අද සන්තුහන් වුණා සුහුරු බස් නැවතුම්පල 3000ක් ව්‍යාපෘතියේ පළමු බස් නැවතුම්පල රාජකීයදී විවෘත කෙරුණේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක කරන අතර මගින්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාවද පවතිනවා මෙහිදී අදහස් දක්වුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු එළඹෙන සිංහල අවුරුද්දෙන් පසුව ආරම්භ කරන බවයි මේක අපි ආරම්භ කරන්න හිටියේ මාර්තු මම දින නියම කෙරුවේ අයවැය විවාදෙදී ඉතින් ඒකේ ටෙන්ඩර් ප්‍රතිපාදියක් තියෙනවා ඒ කටයුතු නිසා සුමාන තුන ගෙදර පමාවත් ඉන බැයි කැබිනට් එක අනුමත කරලා ඉවරයි අපි අප්‍රේල් මාසයේ අන්තිම සතියේ මුල්ගල් තියලා වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මානව විද්‍යාඥයෙකු වන ආචාර්ය පණ්ඩුල ඇඳගම මහතා අභව ප්‍රාප්ත වුණා විද්වතෙකු ලේඛකයෙකු පරීක්ෂකයෙකු මෙන්ම මානව විද්‍යාඥයෙකු ලෙසද පණ්ඩුල ඇදගම්බ මහතා කටයුතු කළා. ඒ මහතා ජාතික කෞතුකාගාරය ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවල ඉහළ නිලතර දරමින් සේවය කර තිබෙනවා. ඇදගම්බ මහතා මිය යන විට 82 වියේ පසු වුණා. ස්වාධීන රූපවාහිනිය විකාශය කෙරෙන දුරමඩලාව සමරක්ලස් වැනි වැඩසටහන් වලටද ඒ මහතා සම්පත් දායකයෙකු ලෙස ක්‍රියා කර තිබෙනවා 2016 අවුරුද්දේදී මහ බැංකු බැඳුම් කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වෙලා ඉන්න රවි කර්මනායක ඇතුළු 7 දිනක හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණය නියෝග කළා
දෙදහස් දහසේ වසරේ මාර්තු 31 වෙනිදා සිදු කළ බඳුම් කරවෙන් දේශයට අදාළව මෙසේ සාපරාදී සාවද්‍ය පරිහරණ චෝදනාව එල්ල වී තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් අපමත මුදා හරින්නේද නැද්ද යන පිළිබඳ නියෝගය හෙට ප්‍රකාශයට පත් කරන බවයි මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ. අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳගේ යන මහතුරුන්ගෙන් මෙම විනිසුරු මඩුල්ල සමන්විතයි. මේ අතර 2015 වසරේ සිදු වූ බව කියන බඳුම් කර වංචාවක් සම්බන්ධයෙන්ද රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් මෙවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. දේශපාලනීය මොහොතින් මොහොත දවසින් දවස අලුත් මාතෘකාමාන තැනක් බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය සාකච්ඡා වගේම විවිධ තැන්වලදී විවිධ පක්ෂවල දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රත් එලි දක්වමින් ඉන්නවා. මේ එවැනි දේශපාලන කතා කිහිපයක්. රට තුල සිදු කරගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම් විරෝධී ක්‍රියාවලිය ඉදිරියට ගෙනිච්චොත් එහෙම මේ පරිසර විරෝධී ක්‍රියාවලිය ඉදිරියට ගෙනිච්චොත් එහෙම සිංහරාජයට කරන අපරාධ යනාදිය ඉදිරියටත් පැවතුනොත් එහෙම ලෝකේම නිඳාවට අප පත්වනවාට කිසිම සැකයක් නැහැ. අද ජනතා විරුද්ධ ප්‍රමුණ කතා කරන්න කියලාගෙන දෙමළ සංවිධානය සම්බන්ධව කතා කරන්න කියලාගෙන එතකොට සජිත් ප්‍රේමදාසලා කතා කරන්න කියලාගෙන කතා කරන්න දෙයක් නැහැ විපක්ෂයට. රිෂාඩ් බදුදීන් කලා කපනකොට ඒකට සහය දක්වපු පිරිස තමයි දැන් අද පරිසරවේදීන් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඒක දේශපාලන සම්පූර්ණ න්‍යායපත්‍රයක්. විපක්ෂය එදා වේල ටුවස් වගේ සතියකට විතර මාතෘකාවක් අල්ල ගන්නවා. ඒගොල්ලන්ට යන්න මාර්ගයක් නැහැ. අපි විපක්ෂයට බොහොම පැහැදිලිව කියනවා මැතිවරණය ළඟ දිනනවා. ඒ මැතිවරණය ආවම අපි ජයග්‍රහණය නෙමෙයි විජයග්‍රහණයක් කරලා මේ පළාත් සභාව සියල්ලම බලය ශ්‍රී ලංකා පොදු ජනම වෙරමුණ හැටියට අපි ලබා ගන්නවා. කැබිනට් මණ්ඩලයේ පළාත් සභා මැතිවරණය කොට්ටාස ක්‍රමයට හෝ එහෙම නැත්නම් පැරණි ක්‍රමයට පවත්වන්න යෝජනාවක් ගෙනාවා. මේ යෝජනාව අධ්‍යයනය කිරීම සඳහා අපි සතියක කාලයක් ඉල්ලා හිටියා. ඒක අධ්‍යයනය කළා තමයි ඊළඟ සතිය අපි අපේ අදහස කියන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට අපි කැමති වුණත් නැතත් පළාත් සභා ක්‍රමයේ තියෙනවා. එකම දේ මහජන නියෝජිතයෝ ඒකේ නැති එක විතරයි දැනට තියෙන්නේ. ආණ්ඩුකාරයා ඉන්නවා, නිලධාරී පාලනයක් තියෙනවා. පළාත් සභා ක්‍රමයේ කියන එක දැන් නැති වෙලා නැහැ, තියෙනවා. මහජන නියෝජිතයෝ නැහැ. එච්චරයි වෙනස කර තියෙන්නේ. රූපවාහිනී මහගෙදර සියල්ලන්ටම ආදර්ශයක් වෙමින් දේශීය අනන්‍යතාව රැකගනිමින් සැමදා විශිෂ්ටයන් අතර විශිෂ්ටයා බවට පත් වුණා. හරසුන් මාධ්‍ය කලාව වෙනුවට ගුණාත්මක දේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින් සම්මාන පිට සම්මාන ලබන්නත් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට හැමදාමත් හැකියාව ලැබුණා. ඔව් අරුණ්‍ය රයිකම් ටෙලි සොලෙදිත් අපි අපේ විශිෂ්ටත්වයේ ඒ අයුරින්ම තහවුරු කළා. අන්න ඒ විශිෂ්ටත්වයේ තවත් ස්ථිර කරමින් හෙට පැවැත්වෙන 25 වෙනි සුමති ටෙලි සමාරෝලෙදිත් නිර්දේශිත නාමයන් රැසක් අතරට ස්වාධීන රූපවාහිනී ටෙලි නාට්‍යත් වැඩසටහන් රැසකුත් එක් වෙලා තියෙනවා. මහා වනස්පතියක් වූ ස්වාධීන රූපවාහිනියට මාත්‍යේ පෙර ගමන් කරුවන්ට සැමදා හැකිුණේ නිවරති මෙන්ම ගුණාත්මක දේ ප්‍රේක්ෂක ජනතාව වෙත ලබා දීම හේතුවෙන් ජනප්‍රිය රැල්ලට නතු වෙමින් ප්‍රේක්ෂක මනස ව්‍යාකූල කළ හරිසුන් නාට්‍යට තිත තැබීමට ස්වාධීන රූපවාහිනිය යෝධ පියවරක් තැබුවා. ජන මනස ප්‍රඥාවට රැගෙන යන එම ටෙලි නාට්‍ය සංස්කෘතිය ජනතාව වැළඳගත්තේ ස්වාධීන රූපවාහිනියේ නව ගමනකටද ශක්තියක් වෙමින් එය වඩාත් තහවුරු කරමින් තනමල්විල කොල්ලෙක් හා ගිරිදේවි යන නාට්‍ය රයිකම් ටෙලි සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කණ්ඩායමට විශිෂ්ට නාට්‍ය එක්කිරීමේ ගෞරවය ද හිමි කර ගනිමින් එමෙන්ම ගිරිදේවි නාට්‍ය වෙනුවෙන් ශලිනි තාරකා හොඳම හා ජනප්‍රියම නිලිය යන සම්මාන දෙකම හිමි කරගත්තේ ස්වාධීන රූපවාහිනී නවකමනේ විශිෂ්ටත්වය තව දුරටත් පසක් කරමින් මෙවර 25 වන සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාමතරට එක්වීමටද ස්වාධීන රූපවාහිනී නාට්‍ය හා වැඩසටහන් රැසකට හැකි වී තිබෙනවා. වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය 10 අතරට තාදී, සත්‍ය, තනමල්විල කොල්ලෙක්, ඉන්ටර්නැෂනල් හා බ්‍රෝයනේ නාට්‍ය පහක්ම එක් වී තිබීම විශේෂත්වයක්. එමෙන්ම සංගීත මෙන්ම කාලීන වැඩසටහන් රසක්ද මෙවර සුමති සම්මාන උළෙලේ නිර්දේශනා මෙන් අතරට එක්ව තිබෙනවා. හොඳම පූරක ලෙස ඉන්ද්‍රසිරි සුරවීර නිර්දේශිත නාමතරට ඇතුළත්. හොඳම සංගීත වැඩසටහන ලෙස ජනජීව වේහැල්ල නිර්මාණය කළ එකොස්ටිකා අන්ලිමිටඩ් එක්ව තිබෙනවා. චන්දිමා ප්‍රේමරත්න නිෂ්පාදනය කළ Art for You හොඳම සංග්‍රහමය වැඩසටහන ලෙස නිර්දේශනා මතර වෙනවා.
හොඳම කාලීන වැඩසටහන අතරට දුෂාන්ත දර්ශන හා වරුණ ලක්මාල් එක්ව නිෂ්පාදනය කළ විල්පත්තු වාදයේ වැඩසටහන නිර්දේශ වී තිබෙනවා. ගයන් බුද්ධික ඇල්ලේගොඩ නිෂ්පාදනය කළ හඬා වැටුණු 21 වැඩසටහනද නිර්දේශ වී තිබෙන්නේ හොඳම කාලීන වැඩසටහන යන නිර්දේශන අවකාණ්ඩයටයි. මෙවන් ජයග්‍රහණ රසක්කත් කර දෙමින් විශිෂ්ට නිර්මාණයන් ජනප්‍රිය තලයට රැගෙනීමට අප සමග රැඳී සිටි ප්‍රේක්ෂක ජනතාවට ස්වාධීන රූපවාහිනී මාත්‍රිචාලයේ ප්‍රණාමය හිමිවනවා. තවදුරටත් ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම රැගෙනීමට ස්වාධීන රූපවාහිනිය සූදානම්. පැහැරගෙන ගිහින් තමන්ට හිරිහැර කළයි කියලා මාධ්‍යවේදියෙකු වන සුජීව ගමකේ ඉදිරිපත් කළ පැමිණිල්ල අසත්‍යකක් කියලා මේ වෙනකොට පරීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා. මේ වැඩේට ආධාර උපකාර කළ පිරිස සොයනවත් මෙහෙම කොට මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්වුණා. එහිදී කොළඹ අපරාධ කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මාධ්‍යවේදියාගේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී එය අසත්‍යක් බවට තහවුරු වී ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් චතුර සේනාරත්නගෙන් මෙවන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. වැටුප් විෂමතා අවම කරන්න කියලා රජයට බල කරන ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් කුරුණෑගලදී පැවැත්ුණා. විදුහල්පති වරුන්ගේ හා ගුරු වරුන්ගේ වැටුප් විෂමතා අවම කරන ලෙස බලකිරෙන මෙම උද්ඝෝෂණේ පැවැත්ුණේ කුණෑගල නගර මැදේදී. වයඹ පළාතේ විදුහල්පති වරුන් ගුරු වරුන් මෙන්ම වෘත්තීය සමිතියක්ව එය සංවිධානය කර තිබුණා. ස්වාධින් රූපාණි රාත්‍රී පුවත් විකාශය ඒ සමගින් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Thank you.